වෛද්‍යවරුන් හැර සියලු සෞඛ්‍ය වෘත්තීය සමිති අද පෙරවරු 6ට වර්ජනයක් ආරම්භ කළා. ඒ වෛද්‍යවරුන්ට ලබා දුන් 35000ක දීමනාව තමන්ටද ලබා දෙන ලෙස ඉල්ලමිනුයි. අතුරු වෛද්‍ය සේවාවට අයත් වෘත්තීය සමිති 10ක් ඊයේ ආරම්භ කළ පැය 48ක වර්ජන ක්‍රියාමාර්ගයේද තවදුරටත් ක්‍රියාත්මකයි. කිසිම අවස්ථාවක දෙන්නම් කාසිවලට අපි මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නතර කරන්නේ නැහැ. අපි ලබන අඟහරුවාදා ඉඳලා අකණ්ඩ වැඩ වර්ජනයක් මේ රට තුල දියත් කරනවා. අකණ්ඩ වැඩ වර්ජනයකට යන්න මත්තෙන් මේ ප්‍රශ්නය විසඳීම අමාත්‍ය මණ්ඩලයේ වගකීම. අර බෙල්ලන මහත්තයාගේ කතාවෙන් කියනවා නම් කකුසි හොදනවා කියපු කාර්ය මණ්ඩලය කියන්නේ මේ රටේ සෞඛ්‍ය සේවාවේ හැම තැනම වැඩ කරන අපි දන්න සෞඛ්‍ය සේවාව ඇතුලේ සජීවී කණ්ඩායමක්. ඒතකොට මේ කණ්ඩායම නැතුව අපිට කිසිම අංශයක් නිවැරදිව මෙහෙවා ගන්න බෑ. සමස්තයක් විදියට ගත්තාම අද දවසේ සමස්ත සෞඛ්‍ය සේවාවම කඩාවැටලා තිනවා. අපි කියන්නේ වෛද්‍යවරුන්ගේ දැනුමට ඒ අයගේ උගත්කමට ඒ අයට ලබා දී සම්පූර්ණ දීමනාව අපිට දෙන්න කියලා. හැබැයි ආණ්ඩුවේ යුතුකමක් තියෙනවා. යම්කිසි දීමනාවක් වෙනත් කාර්ය මණ්ඩලයකට ලබා දෙනවා නම් ඒහා සහාය වෙමින් ඒකාබද්ධව යන අනිකුත් සේවාල වලටත් යම්කිසි සාධාරණ මුදලක් ලබා දෙන්න. රුක්ෂාන් බෙල්ලන මහත්මයා හරි හිරිකිත ප්‍රකාශයක් කරනවා. කක්කුස්සි හොදන මිනිස්සුන්ට මුදල් දීලා වාහන දීලා රැකියාවට ගෙන්න ගැනීම ඉදන් අවශ්‍යතාවය මොකද්ද කියලා අහනවා. එතුමාගේ තියෙන ගතිය තමයි මේ පෙන්වුවේ. ඔබතුමාට බලන්න පුළුවන් අද සෞඛ්‍ය පද්ධතිය කොතරම් අඩාල වෙලා තියෙනවද. අපේ සේවකයන්ගේ සමගිය, අපේ සේවකයන්ගේ එකමුතුකම, සමස්ත සෞඛ්‍ය සේවකයන්ගේ එකමුතුකම වෛද්‍යවරයා මත පමණක් නොවේ, අනිත් සියලු කාර්ය මණ්ඩලයේ මත රඳා පවතිනවයි කියන එක අද ඔබතුමාටත් සියස්සෙම දකවලා ගන්න ඔන්න අපි අවස්ථාවක් ලබා දුන්නා. මෙලෙස දිවයින පුරා වර්ජනය ක්‍රියාත්මක වන පසුබිමක රෝහ සහායක කටයුතු සඳහා යුද හමුදාව යොදවා තිබෙනවා. අවශ්‍ය වැඩ කටයුතු කෙරීගෙන යනවා. අපිට ආමියකෙන් ඒ අවශ්‍ය නිලධාරීන් සපයලා තියෙනවා. ඒ අනුව අනිත් නිලධාරීනුත් එක්ක රෝහලේ වැඩ කටයුතු සාමාන්‍ය සෑහෙන මුදල්කින් කරගෙන යනවා. මෙම වර්ජන ක්‍රියාමාර්ගයත් සමග රෝහල්වල දෛනික කටයුතු වලට අදත් බාධා එල්ල වුණා. ඒ හේතුවෙන් රෝගීන් පත් වූයේ දැඩි අපහසුතාවයකටයි. අපි බෙහෙත් ගන්නවට පස්සේ මෙතනට ආවට පස්සේ දන්නේ මේ මේ ස්ට්‍රයික් එකක් කියලා. ඇයි මෙහෙම කරන්නේ අපිට නේ? කල්ලි දිනවනේ ඉතින් මෙතන දෙනවද නේ මහත්තයෝ? නෑ ස්ට්‍රයික් නිසා කට්ටිය ගොඩක් වැඩියෙන් ඉන්නවා. පව්. ඇඩ්මිෂන් එකක් දෙන්නේ නෑ. ඔව් පුතේ ගන්න බෑ. ඉතින් බේට් එකක් දෙන්නේ නෑ. අපි ඉතින් හැරිලා යනවා. ඇවිල්ලා ආයේ දවසක් නෑ. දවසක් කියන්න බෑ කිව්වා. වැඩක් නෑ කියලා. බලන්න අපි රස්තියව දින උදේ ඉඳලා ගියේ රෑ 10 ඉඳලා අපි ඉන්නේ වැඩක ඉන්නේ. දැන් රුක්තසර පඩි වැඩි වෙන්න ඕන තමයි මේ වෙලාව කරපු එක වැරදිනේ. හැමෝටම දෙන්න ඕන දෙනවා නම් දෙනව නැත්තම් නිකන් ඉන්න. මේක අනවශ්‍ය ප්‍රශ්නයක් දැන් දාගෙන තියෙන්නේ. අනිත් මිනිස්සු ජීවත් වෙන්නේ නැද්ද? අපේ දරුවෝ කන්නේ බොන්නේ නැද්ද? අපේ දරුවෝ ඉස්කෝලේ යන්නේ නැද්ද? අපේ දරුවෝ පොත් ගන්න නැද්ද? ඇත්තම කියනවා නම් ළමයින්ට ළමයි නිදාගත්තම තමයි හොරෙන් කඩේට යන්නේ. ඒ ළමයි බිස්කට් එකක් කිලෝ බිස්කට් එකක් කරන් දෙන්නවත් කමන්නේ අපිට. එහෙම තියෙද්දි රජයට සල්ලි නෑ නෑ කී කියා එක කොටසකට විතර වැඩි කන්නේ කස සාධාරණයිනේ. වැඩි කරන්න කමක් නෑ. කොච්චර දුන්නත් කමක් නෑ. ඒ විදිහට අනිත් අයටත් පොඩි හරි සහනයක් දෙන්න. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.